COVID-19 virus මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවෙන පුරා ඉදිරියේදී සිදු කරන ලබන එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමග සූම් තාක්ෂණයේ ඔස්සේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් අද පවත්වනු ලැබුවා. ලබන 9 වෙනිදා අපට දිවයිනට ලගාවන තවත් සෙනෆාම් එන්නත් මාත්‍රා මිලියනය මේ ආකාරයෙන් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච කොවිඩ් කාර්යසාධන බලකායදී තීන්දුවන් ලැබුවා. ඒ අනුව මාතලේ, මඩකලපුව, තිරිකුණාමලේ, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 25,000ක් බැගින් ලබා දීමටත් එන්නත් මාත්‍රා 50,000ක් බැගින් නුවරඑළිය හම්බන්තොට අනුරාධපුර බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ලබා දීමටත් තීරණය කරනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අනිවාර්යෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ලැංගලුම් කර්මාන්තශාලා ඇතුළු කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයින්ට. ඒ වගේම විශේෂයෙන් ශේෂ්ත්‍රවල කටයුතු කරන රජයේ ශේෂ්ත්‍ර නිලධාරීන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට එකවර රැගෙන ආ විශාලතම එන්නත් ඔගෙමයයි. අයිනොවැක්ස් සහ සයිනෝෆාම් වගේ අක්‍රිය කරන ලද එන්නත් තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ සයිනෝෆාම් මෙන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ තුල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් කොවිඩ් රෝගයට එරෙහිව ඇති වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඔබ පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවනි මාත්‍රාව ලබා ගත්තේ නැත්නම් ඔබ හරියට එන්නත් නොකලා හා සමානයි. ඒක නිසා අපි විශේෂයෙන් අවධාරණය කරනවා පහුගිය මාසය තුල සිනෝෆාම් එන්නත් ලබාගත් සියලු දෙනා ඊට අනුරූප ජූනි මාසයේ දිනේදී එම ස්ථානෙටම ගිහිල්ලා සයිනෝෆාම් මෙන්නතේ දෙවනි මාත්‍රාව ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ උත්සාහය ගඟට ඉනි කැපුවා වගේ සමානයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.